ආයුබෝවන් හැම දිනටම ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ තවත් මේ පැත්තේ තියෙන ලස්සනම තැනක් බලන්න ඔයාලා දන්නවාද මම දෙහිඅත්ත කණ්ඩියේ ඉන්නේ කියලා දෙහිඅත්ත කණ්ඩියේ හොස්පිටල් එකේ වැඩ කරමින් ඉන්නේ මේ දවස්වල එතකොට මේ ළඟ තමයි තියෙන්නේ රත්කිඳ සහ උල්හිටිය කියන ජලාශ දෙක එතකොට රත්කිඳ සහ උල්හිටිය කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ ජලාශ දෙකක් මේක අයිති වෙන්නේ ඌව බලාතට මොණරාගල දිස්ත්‍රික්කෙට මම දන්න තරමින් එතකොට මේක තියෙන්නේ මයංගණයයි දෙහිඅත්ත කණ්ඩියයි අතර ප්‍රදේශයක තමයි මේ රත්කිඳ සහ උල්හිටිය කියන ජලාශ දෙක තියෙන්නේ ඉතින් මේ ජලාශ දෙක හරිම ලස්සනයි කොට්ටම ලස්සනයි ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් ඔයාලට මම මෙහෙන් යන්න කලින් මේ ටිකක් පොඩ්ඩක් පෙන්නනවා කියලා මම නම් කලින් මේ ඇත්තෙන්ට ගිහිල්ලා තියෙනවා දෙතුන් පාරක්ම ඒත් ඇත්තටම ඔයාලට මෙතන ලස්සන පෙන්වන්න ඕන නිසා තමයි මම මේ අද යන්නේ එතකොට මේකට එන්න පාරවල් කිහිපයක් තියෙනවා මම මැප් එක දාන්නම් මේ මැප් එකේ බලන්නකෝ මේ එතනින් ඔයාලට පුළුවන් මයිංගනේ පොළොන්නරුව පාරෙන් ඇවිල්ලා දියවිත්තාගම හන්දියෙන් හැරිලා යන්න එතනින් හැරිලා ගිහිල්ලා යන්න පුළුවන් ජලාශ දෙකම බලන්න. එහෙම නැත්නම් ඔයාලට මේ පාරේම ඊට කලින් හම්බ වෙනවා මයිංගනේ පෙත්තන් එනකොට ගිරාඳුරු කෝට්ටේ හම්බ වෙනවා. ගිරාඳුරු කෝට්ටෙන් ගිහිල්ලත් යන්න පුළුවන්. ඊට පස්සේ අර පැත්තෙන් මයිංගනේ පදියතලාව පාරේ මම හිතන්නේ ඒකට කියන්නේ 52 හන්දිය කියලා 52 හන්දියෙන් හැරිලා එන්නත් පුළුවන්. එතකොට ඔය පාරවල් කිහිපෙම එන්නත් පුළුවන්. අය අතරමැද්දෙන් තියෙන දියවිද්දාගමයි මහියංගනයයි අතර තියෙන ගොඩක් පාරවල් වලින් හැරිලා මෙතෙන්ට යන්න පුළුවන් කෙටි පාරවල් තියෙනවා. ඒක මැප් එක බලලා පේනවා ඇති. ඉතින් අපි අද යන්න හදන්නේ මේ ලස්සනම ලස්සන රත්කිඳ සහ උල්හිටිය බලන්න. ඇත්තටම හරි ලස්සන පැත්තක් මම උනාට මේ වෙලාව තෝරාගත්තේ දැන් වෙලාව ඇති 3ට විතර මේ වෙලාව තෝරාගත්තේ මේ පාරේ උදේටයි හවසටයි අලි ඉන්නවා සෑහෙන්න ගොඩක් අලි මේ ටිකේ සැරිසරනවා අලින් තමතර වලස්සු දිවියෝ එවත් කලාතුරකින් ඉන්න පුළුවන් ඉතින් අලි නම් අනිවාර්යෙන් මේ ටිකට එනවා මේ අලි වැටවල් පේනවා ඉතින් ඔයාලට මේ පැත්තේ ඇදලා තියෙනවා ඉතින් ඒ නිසා තමයි මේ වගේ වෙලාවක් තෝරාගත්තේ මේ ගමන එන්න මේ වෙලාව ඇත්තටම මේක ලස්සන උදේටයි හවසටයි නමුත් ඒ වෙලාවට යක් අනතුරුදායක ගතිය වැඩි මේ වගේ ගමනක් එන්න ඒ නිසා මේ දවල් වෙලාවේ සාමාන්‍යයෙන් සත්තු එහෙම එළියට එන්නේ නැහැ ඒ නිසා ඔන්න මේ වෙලාවට අපි කියලා බලමු මේ වෙලාවේ ලස්සන අඩුවක් නැහැ ගිහිල්ලා තැන බලලා බලමුකෝ ඔයාලට තේරෙයි මේක කොච්චර ලස්සන තැනක්ද කියලා ඉතින් ඔන්න රත්කිඳ ජලාශේ මෙතනින් පටන් ගන්නවා ඔයාලට පේන ඇති කොහමද view එක කියලා මෙතෙන්ට වාහනේ යනකම වාහනේ නතර කරලා පෙන්නන්නම් ඉතින් මාරම ලස්සනයි මේ view එක පට්ටම ලස්සනයි මේක තමයි පළවෙනි ජලාශේ රත්කිඳ පළවෙනි ජලාශේ කියලා කියන්නේ මයිංගනේ පැත්තෙන් ඉඳන් මයිංගනේ පැත්ත නෙවෙයි පොළොන්නරුව පැත්තෙන් එනකොට දියවිද්දාගමෙන් හැරලා එනකොට හම්බ වෙන පළවෙනි ජලාශේ තමයි රත්කිඳ හම්බ වෙන්නේ එහා තමයි උල්හිටිය තියෙන්නේ. ඉතින් අපේ වාහනේ පොඩ්ඩයි ඉස්සරහින් නතර කරලා ඉඩ තියෙන දැනගෙන නතර කරලා මේකේ ලස්සන පොඩ්ඩක් බලලම යම් ඊළඟ එක බලන්න උල්හිටිය බලන්න. ඉතින් ඔන්න රත්කිඳ ජලාශය මම කලින් කිව්වාගේ මාරම ලස්සන ජලාශයක්. ඒතකොට මේකෙන් මහවැලි සී කලාපයේට ප්‍රධාන වශයෙන්ම ජලය සැපේනවා. මේ රත්කිඳ ජලාශයෙන් මේකට මේකෙන් වතුර අරගෙන යනවා මම දන්න තරමින් මාදුරුවයට මාදුරුවයට ඔයාලා දකින්නදී මම මාදුරුවය මේක ඇතුලේ කරපු වීඩියෝ කාලා බලන්න ඇති කියලා හිතනවා මේ ඒ වීඩියෝ එකේදී මම පෙන්නවා ඒක ඇතුලෙන් උමගක් මාර්ගෙන් වතුර අරන් යන තැනක් බලපන් ඇති කෙනෙක් ඉන්නවා නම් බලන්න ඒ උමගේ එන්නේ මේ රත්කිඳ ජලාශයේ වතුර රත්කිඳ ජලාශයෙන් මාදුරුවයට වතුර අරන් එන උමග තමයි ඒ මාදුරුවේ වනෝද්‍යානය ඇතුලේ තියෙන්නේ.
ඒක බලමු නැති කෙනෙක් ඉන්නව නම් බලන්න. මේකයක් දැන් එතකොට මේ රත්කිඳයි උල්හිටියයි කියන ජලාශ දෙකත් සම්බන්ධ කරලා තියෙනවා එක ඇල මාර්ගයකින්. ඒතර මේකේ වතුර ඒකටත් යනවා උල්හිටියටත් යනවා මාදුරේ පැත්තටත් යනවා. ඉතින් එහෙම තමයි මේ වතුර ටික උපරිමයෙන් ප්‍රයෝජනයක් අරගෙන මෝදර යන්න සලස්සලා තියෙන්නේ. ඒතර මේකේ මාළුත් ඉන්නවා කට්ටිය මාළු අල්ලනවා. අර පිටිපස්සේ තියෙන කඳු පන්තියත් මාර ලස්සනයි. වෙනදට නම් සාමාන්‍යයෙන් අර අරහරි අලි ඉන්නවා පේනවා. මට පේනවා අලියෙක් වෙන්න ඕන අතන ඉන්නේ. ඔය ඔතන ඔව් අලියෙක් තමයි. අතන ඈත අලියෙක් ඉන්නවා. මේ 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 පිට්ටනියට අලි එනවා සාමාන්‍යයෙන්. ඔය ඈත තියෙන මේ පිට්ටනියට අලි එනවා. අලි බලන්න පුළුවන් සාමාන්‍යයෙන් හවසට. ඉතින් තවත් හැබැයි ගැටලුව තියෙන්නේ එන පාරෙත් අලි ඉන්නවා. ඒක තමයි කේස් එක. හරි. ඕක තමයි රත්කඳ. අපි යමු දැන් උල් හිටිය බලන්න. තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කඳු ටික මේ කඳු ටිකත් එක්ක මේ ජලාශය මේ විදිහට සෙට් වෙලා තියෙනකොට මාරම ලස්සනයි. මෙතන ඉඳන් ඕන තරම් වෙලාවක් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ තරම්ම ලස්සන තැනක් තමයි මේ උල්හිටිය ජලාශය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වෙනදාට වෙනදාසර අන්න අර ඈත පේන තැන අන්න අතන අර තියෙන්නේ පොඩි දූපතක් වගේ එකක්. ඒ දූපතේ වෙන්න මේ අයිනේ කෑල්ලේ ගොඩාක් වෙලාවට අලි ඉන්නවා. අලි ඉන්න බලා ගන්න පුළුවන් එතන. මම කලින් ආපු දෙපාරේ මම අලින් ආපු තුන් පාරේ මතන අලි හිටියා. අලි බලා ගන්න පුළුවන් වුණා එතනයි අන්න අතනයි. අන්න රතන කොනේ තියෙනවා තැන් දෙකක්. අන්න අතන ඔය 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 ලයින් එකේ මේ පොඩි තන පිටිනි කීපයක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන්ම අලි ඉන්නවා. අතන මේ දවල් හින්ද නැතුව ඇති. කලින් අතන අලි හිටියා කලින් රත්කිඳ. මෙතන උල් හිටියා නම් මේ වෙලාවේ අලියෙක් පේන්නේ නැහැ. හරි. එහෙනම් අපි යන් පොඩ්ඩක් මේකේ ඩෑම් එක දිහාවට ඩෑම් එක දිහාට ගිහිල්ලා මම පෙන්නන්න නම් එතන ඩෑම් එකත් පොඩ්ඩක් පෙන්ලා හවවෙමු. යනකම් මම මේක ලස්සන බලන්න ඔයාලට වීඩියෝ එක දාගෙන යන්නම්. මම දැන් ඉන්නේ රත්කිඳ උල්හිටිය ජලාශ දෙකේ වාන්දරොටුව ළඟ. ඉතින් මේ දවස්වල මෙයාට හොඳටම වහිනවා මේ කාලේ. කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි ඔය මාස ටික හොඳටම වහිනවා මේ දෙහිඅත්ත කන්ටි පැත්තට. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ තියෙන ජලාශ ගොඩක් වාන්දාන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක තමයි උල්හිටිය පිටවාන. බලන්න කොච්චර ලස්සනද කියලා. මම දැන් මම පළවෙනි පදාර තමයි මේකේ වාන් දානවා දැක්කේ. ඔන්න මේකේ පිටවාන පිටවාන්නේ ඇත්තට මේක දොරටු 1 2 3 4 5 6 7ක් තියෙනවා. ඒ 7ෙන් 3ක් මේ වෙලාවේ ඇරලා තියෙන්නේ. මේ පැත්තට සම්පූර්ණ වතුර ගලාගෙන යනවා. මෙන්න මේක හිඳිලා තියෙන්නේ. වෙනදා මේකෙන් වතුර යන්නේ නැහැ. මෙතනින් වතුර ගලාගෙන නොයන තරක් වාන්දර රැකලා තිබුණොත් විතරයි වතුර ගලාගෙන යන්නේ. මොන්න වතුර ගලාගෙන යනවා මේකේ වාන්දරටුවෙන් ඇරලා තියෙන්නේ. අන්න මෙතෙන්ට කලින් ඉඳලා ලස්සන view එකක් තියෙනවා. ආවට හොඳනම් පේනවා ඉතින් දැන් වාන්දර උඩ තුනේ වතුර එනවා.
මේක මේ මම දන්න තරමින් ඔටෝමැටික්, ඒ කියන්නේ මැනුවලි නෙමෙයි මේක ඔටෝමැටිකලි ඕපන් වෙන මෙවටයක් තියෙන. ධාරිතාවය වැඩි වෙනකොට මේකේ වතුර ඔටෝමැටිකලිම එළියට යන විදිහට තමයි මේ වාන්තර රොඩ් එක හැදිලා තියෙන්නේ. එහෙම කතාව මම අහලා තියෙනවා. ඒක පොඩ්ඩක් හරියටම කන්ෆර්ම් කරගන්න ඕන. ෂුවර් නෑ. හරිම ලස්සනයි ඈ. මම දැක්කමයි මේ උල් හිටිය වාහන දානවා. මෙතන තියෙනවා මම දන්න තරමින් රිසර්වය බංගලා එකක්. ඒ කියන්නේ රත්කිඳ ඔය ගහලා බලන රත්කිඳ රිසර්වය බංගලා කියලා. ඒ කියන්නේ මේ වට පුළුවන් ඇවිල්ලා ඒක නතර වෙන්න මම දන්න තරමින් පොඩ්ඩක් එක හොයලා බලන්න. රත්කිඳ තියෙනවා බංගලා එකක්. ඇවිල්ලා බුක් කරලා නතර වෙන්න පුළුවන්. ඉතින් ලස්සනයි. වටු දෙයක් නැගිට තලි බලන්න පුළුවන්. එතන ජලාශයට එන්න පුළුවන්. මේක ජලාශය නාන්න පුළුවන් තැන්කියපෙකුත් තියෙනවා. අපි නම් මම නන්නාල නැහැ මේකේ. ජලාශය නාන්න පුළුවන් තැන්කියපෙකුත් තියෙනවා. ඒක දැන් වලට නාන්න පුළුවන්. මේ පරිසරයේ ලස්සන වල බලන්න පුළුවන්. පුළුවන් නම් ඒ chance එකත් ගන්න දොරින් එකෙනෙකුට ඇවිල්ලා මේ ලස්සන බලලා මේ නතර වෙලා යන්නත් පුළුවන්. හරි. ඔක තමයි ඉතින් මුල් හිටිය වාහන දාන එක. හොඳ දවසක ආවේ නේද නැත්නම් වෙනතාවට අපිට මේක බලන්න වෙන්නේ නැහනේ. ජලාශය දෙක විතරනේ පෙන්වන්න වෙන්නේ. අපි බලමු උඩිනොත් ගිහිල්ලා පොඩි view එකක් ගමු. පොඩි shot දෙක තුනක් ගමු උඩිනොත් ගිහිල්ලා. ඉතින් ඔන්න මෙතෙන්ට පේන view එක මේ පාලමුඩ මම ඉන්නේ දැන් පිට වාහන තියෙන පාලමුඩ මේක අරහා අලින්ට එන්න බැරි වෙන්න අලි වැටවල් ගහලා තියෙන්නේ වෙන අලි වැටක් තියෙනවා මේක වලට පේන්නේ නැති වතුරේ පාටමයි කම්බි ටික රතනින් බලපම් පේන්නේ අලි වැටක් තියෙනවා මේක අරහා එහෙනම් මෙතෙන්ට අලි එනේ ඉන්නේ මේ දනතර මේ පැත්තේ අලි වැඩි කරදරයක් නැහැ මිනිස්සුන්ට හරි අහ පැත්තට කියලා බලමුකෝ දැන් වතුර නෑන ලොකු ජල ප්‍රමාණයක් ජල ධාරිතාවයක් මෙතනින් පිටට මම කියන එකවත් ඇහෙනවද දන්නේ නැහැ වලට ඒ තරම් සද්දයි මෙතන නෑන ලොකු සද්දයක් තියෙනවා මේකේ ඉතින් ඒක පැත්තේ තියෙනවා ලොකු ජල ප්‍රමාණයක් වලට පේන වැඩි මේ කරහා එතන ගලාගෙන යනවා හරි එහෙනම් ඔය ටික තමයි මෙතන බලන්න තියෙන්නේ මෙතන විශේෂයෙන් බලන්න තියෙන්නේ ඔය දෙක සහවුල් හිටිය ඔන්නේ දෙකත් වලට කාලයක් තිස්සේ පෙන්වන්න බලාගෙන හිටපු දෙකක් ජලාශය දෙක සා හොඳම දවසේ තමයි මාස්තාවේ මාත් ඉස්සල්ලාම වාහන දානවා දැක්කේ අද උල් හිටියේ ජලාශේ ඒ නිසා මටත් අලුත් අත්දැකීමක් අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා ඔයාලට මේ පෙන්වන්න ආව ගමන ඉතින් එහෙනම් අපි අර පැත්තට එමින් සැරේ යන් වාහනේ මෙතන නවත්තලා යාවේ දැන් අපි අර පැත්තට ගිහිල්ලා බලමු වාහනේ තියෙනවා මෙතන. මේ වාහනෙන් අපි ගිහිල්ලා යන් එහෙනම් දැන් නේද? අර පැත්තට ගිහිල්ලා බලමු. කට්ටිය මාළුවල් නැද්ද කියලා පොඩ්ඩක් බලමු කර පැත්තට ගිහිල්ලා නේ. මෙතන දැනට කීප දෙනෙක් මාළුවල් නැවල් වලට පේනවා ඇති. පොඩි බබාලා. අම්මක තහුව බුක තහුවලා නැහැ වගේ. ඉතින් ඔන්න වාහනේ තියෙනවා. වාහනේ තමයි අද ආවේ. යන මම ගෙදර ඉඳන් එන ගාම තමයි මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් වීඩියෝ එකක් කරගත්තේ. සහ උල් හිටිය කතාව ලස්සන තැනක් පුළුවන් කෙනෙක් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න මොගේ ලස්සන තැන් ගවේෂණය කරන්න එන්න මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න මම හිතන ඔයාලට පොඩි හරි මේකේ මේකක් ඇති කියලා ලස්සන දකින්න ඇති කියලා එහෙනම් ටික දවසකින් මම දෙහිත්ත කන්න යනවා දෙහිත්ත කන්න යන්න කලින් තමයි මේ වීඩියෝ එක මේ විදිහට අරගෙන ආවේ එහෙනම් හැමෝටම ජය වේවා බයි ආයෙ දවසක මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු Thank you.